ප්‍රසංගව වහන්සේ කියන්නේ මනසක් තියෙන හැම කෙනෙකුටම මනසක් තියෙන දෙවියන්ට තමයි හැම මනසක් කියන්නේ. දැන් මේ විඥානයක් කියන හැම කෙනෙකුටම දැන් මනස කියන්නේ මොකක්ද? දැන් මේක හොඳටම තේරුම් ගන්න මීට ඉස්සෙල්ලා 10 පාරක් 20 පාරක් කියන්නේ නැති මේ හිතයි මනසයි දෙක. මනස කියන්නේ අපි මේ මනස නරක විදියට පාවිච්චි කරන්න පුළුවන් හොඳ විදියට පාවිච්චි කරන්න. නරක විදියට පාවිච්චි කළොත් අයෝනිසෝ මනසිකාරය හොඳ විදියට පාවිච්චි කළොත් යෝනිසෝ මනසිකාරය. මොකද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අපේ ඇහැට ලැබුණු සංඥාවක් නිසා අපේ යන හිතේ වර්ධන ගතිය අපි මනින්නවා තෝරන්න පෙරන්න බේරන්න ඕන බෙරලා බේරලා පෙරලා තෝරලා උන්නම් ඒක ඉවත් කරන්න ඕන පෙරාම්කට ඉන්න වගේ හොඳන ඒක ඇතුළට ගන්න ඕන අන්න යෝනිසෝ මනසිකාරය. ඒකට තෝරන්න බේරන්න පෙරන්නේ නැත්නම් ඒක ආයතනයක් හැටියට උන් එකතු කරගන්න අංග ගන්න බදා ගන්න අච්චි කරගන්න දෙනක් හැටියටයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා හොඳටම තේරුම් ගන්න ඕන මේ කියන ඇකරණාසය දුවකයි මන කියන අය ආයතන ආයක් හැටියටයි පුතග්ජන පුද්ගලයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ ධර්මාවබෝධයක් ලැබූ පුද්ගලයේ තුල ඔය ආයතන හයම උණු අයින් කරන ඉන්ද්‍රිය හයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් පටිච්චසමුප්පාද ධර්මයෙන් දැක්කොත් දැනගත්තොත් තේරුම් ගත්තොත් නැත්නම් ඒ නිසා මේ ඇහැම තමයි නිවන්ගටින් උපකාර වෙන්නේ. මේ මන මනින්ද්‍රියම තමයි නිවන්ගට. ඒ වගේම අපායට යන උපකාර වෙන්නේ මන ආයතනයම තමයි. හිත කුණු එකතු කරගන්නවා හොදරක් නෑ ඔය යන ඔක්කොම කුණු කොටලා එකතු කරගන්නේ හිත. මොකද විඥාන ආහාර අර ආහාර වර්ග නමුත් ඉන්ද්‍රිය කුණු එකතු කරන්නේ නෑ යහපත් දේ නිවන දේ නිදෙන දේ නිදහස් වන දේ විතරයි පාවිච්චි කරන්නේ වාර්ජා කරන්නේ. ඒවා එකතු කර ගැනීම නෙමෙයි එතන අස්කර ගැනීමක් කරන්නේ. සනස හිතයි මේ විඥාන තත්ත්වෙදී නම් මනස නෙවෙයි.